කැලණි විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාපීඨය ආරම්භ කිරීම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරන කටයුත්තක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒට හේතුව තමයි එකක් මේ දක්වා විශ්වවිද්‍යාල තුල පරිගණක අධ්‍යයන සඳහා ඉඩකඩ පහසුකම් ලැබුණට මේ දක්වා පිහිටලා තියෙන එකම ආයතනයක් පරිගණක විද්‍යාපීඨයක් විදිහට හඳුන්වන්නේ නැහැ. විවිධ නම් වලින් හඳුන්වනවා. අපේ විශ්වවිද්‍යාලය තමයි පරිගණක විද්‍යාපීඨයක් විදිහට හඳුන්වන්නේ. මේක ක්ෂේත්‍ර දෙකක් තියෙනවා. එකක් පරිගණක අධ්‍යයනය, අනිත් එක තාක්ෂණ අධ්‍යයනය. ඒ නිසා මේ පීඨය පරිගණක සහ තාක්ෂණ පීඨය විදිහට හඳුන්වනවා. කාරණා දෙකක් වෙනවා. එකක් තමයි මේ වෙනකොට තාක්ෂණ විෂය සඳහා සිසුන් සූදානම් කරලා තියෙන පාසල්වල දැන් විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙන අවස්ථාව. මේ පීඨයේ මගින් තාක්ෂණ විෂය සඳහා තාක්ෂණයේ විෂයෙන් විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වන අයට ඉඩ කඩ සැලසෙනවා විශ්වවිද්‍යාලවලට එන්න. එතකොට ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි පරිගණක අලුතෙන්ම පරිගණක විෂය ක්ෂේත්‍රයේ කැලණි විශ්වවිද්‍යාලය ආරම්භ කරනවා. ඒ නිසා පුළුවන්කම ලැබෙනවා පරිගණක ඇති කරනු ලබන නව පරිගණක පාඨමාලාවලින් උපාධි ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලයට පිවිසනයට අවස්ථාව ලැබෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පරිගණක උපාධියක් ලබා ගැනීමට අමතරව දැනට තියෙන පීඨවල විශේෂයෙන්ම කලා ක්ෂේත්‍රයේ තියෙන පීඨවල මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ කියලා පීඨ දෙකක් අපේ තියෙනවා. ඒ පීඨ දෙකේ ඉන්න ශිෂ්‍යාවන්ටත් අනිත් පීඨවල ශිෂ්‍යාවන්ටත් තමන් හදාරන විෂයන්ගේ කොටසක් විදියට හරි නැත්නම් අමතර විෂයක් විදියට හරි පරිගණක විෂය හදාරීම සඳහා අවස්ථාව ලබා දීලා තිනවා. කලා විෂය ධාරාණන්ගේ සේවා නියුක්තිය පිළිබඳ ගැටලුවට දැන් ඉස්සරහට මං හිතන්නේ විශාල ප්‍රමාණයක් රජයේ සේවයට පසුගිය කාලයේදී බඳවාගත්ත නිසා ඉස්සරහාදී රජයේ සේවය සඳහා උපාධාරයෙන් බඳවා ගන්න ප්‍රමාණය අඩුවීමට ඉඩ තියෙනවා. එහෙම අවස්ථාවකදී පරිගණක දැනුම වෙළඳපොලේ රැකියා සොයා ගැනීමේදී අනුබලයක් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වෙනවා. මෙන්න මේ කරුණ පිළිබඳව සැලකිලිමත් වෙලා කලා ක්ෂේත්‍රයේ උපාධාරයෙන් සඳහා විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට එක්කෝ පරිගණක පාඨමාලාවන් ආධාරයෙන් සඳහා අවස්ථාව සලසා දීම, එහෙම නැත්නම් තමන්ගේ උපාධියට අමතරව විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට පරිගණක සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවක් ඩිප්ලෝමාවක් රැගෙන යාමට හැකි විදිහට පාඨමාලා සකස් කරලා දෙනවා. මේක තමයි විශේෂත්වය. මේ தත්ත්වය තුළ විශාල පරිවර්තනයක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියන එක අපි බලාපොරොත්තු වෙනවා. දක්වා පරිගණක පීඨයක් ආරම්භ නොකරපු නිසා කලා ශිෂ්‍යන්ට අවස්ථාවක් නොලැබුණා. ඒක අපේ සමස්ත පද්ධතියම තියෙන එකක්, අපිට විතරක් තියෙන උරුම දෙයක් නෙවෙයි. අපිට පුළුවන් ලෝකයේ තියෙන හොඳම වෙන ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයකට වඩා වෙනස් විදිහකට ලෝකයේ තියෙන හොඳම තාක්ෂණය යොදා ගන්න හැකියාව තියෙනවා. ඒක රටටයි ශිෂ්‍යන්ටයි දෙන්නට අවස්ථාවක් ලැබෙනවා.